සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම ඔන්න මං අදත් ආවා ඔයාලට රසවත් රෙසිපියක් අරගෙන අද අපි ඩෙවල් එකක් හදමුද හැබැයි මේ ඩෙවල් එක අපි හදන්නේ වම්බටු වලින් ඉතින් හරිම රසයි ඉක්මනින් හදා ගන්නත් පුළුවන් වෙනසකටත් එක්ක මේ රසවත් වම්බටු ඩෙවල් එක ඔයාලත් හදලා රස බලන්න හරි එහෙනම් ඉක්මනට වීඩියෝ එකට යමු අවශ්‍ය ද්‍රව්‍ය පහලින් තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා මුලින්ම අපිට ඕනි වෙනවා වම්බටු මම මෙතන වම්බටු ග්‍රෑම් 500ක් අරගෙන මෙන්න මේ විදිහට පොත්ත අයින් කරගන්නවා දැන් අපි වම්බටු කුඩාවට කපා ගමු දැන් මම බටු සියල්ලම මේ විදිහට කපාගෙන ඒකට කහ තේ හැඳි භාගයකුත් ලුණු තේ හැඳිකුත් දාගෙන හොඳින් මිශ්‍ර කරගන්නවා ඊළඟට මේ කපාගත් බටු කැබලි ටික විනාඩි 10ක් පමණ වතුර දමා තැම්බෙන්න තියන්න ඔන්න දැන් විනාඩි 10ක් ගියා මම දැන් මේ බටු ටික වතුර බේරලා අරගන්නවා ඔයාලත් හොඳින් වතුර අයින් කරගන්න ඊළඟට මම මේ තඹගත්ත බටු වලට මේ විදිහට පිටරයක් දාගන්නවා තඹගත්ත මාළු ග්‍රෑම් 150ක් හීනියට කපාගත් ලුණු ගෙඩියක් ඒ වගේම හීනියට කපාගත් අමුමිරිස් කරල් 3ක් ඊළඟට චොප් කරගත් සුදු ලුණු බික් 2ක් ගම්මිරිස් තේ හැන්දා ඊළඟට බේකින් පවුඩර් තේ හැඳි භාගයක් එකතු කරගත් පාන් පිටි මේස හැඳි 3ක් ඒ වගේම ලුණු තේ හැඳි භාගිකුත් දාගෙන මේ විදිහට හොඳින් මිශ්‍ර කරගන්න මේ වෙලාවේ රස බලලා ඕගොල්ලන් ලුණු ගම්මිරිස් එහෙම අවශ්‍ය නම් ටිකක් දාගන්න මෙන්න මේ විදිය හැන්දක් අරගෙන සාදාගත් බටු මිශ්‍රයෙන් ටික ටික අරගෙන රතු තෙල් වලට දාලා බැද ගන්නවා මං බැද ගන්න පොල් තෙල් තමයි අරගෙන තියෙන්නේ මේ විදිහට දුඹුරු පාට වෙනකම් දෙපැත්ත පෙරලමින් බැද ගන්න. දැන් අපි මේ බැඳගත්තු බටු හොඳ ක්‍රිස්පියට තියෙනවා. මේ වෙලාවේ අපි තෙල් වලින් ඉවතට අරගමු. දැන් අපි බටු ටික ඔක්කොම බැදලා ඉවරයි. ඊළඟට අපි ඩෙවල් එක හදාගමු. පෑන් එකට තෙල් මේස හැන්දක් දාගෙන ඒකට මං චොප් කරගත් සුදු ලුණු බික් 3-4ක් දාගන්නවා. සුදු ලුණු යන්තම් බැදීගෙන එනකොට වෙන්න ඕනසේ දෙකට කපාගත් අමුමිරිස් කරල් කීපයක් එකතු කරගන්නවා. දැන් කොටු හැඩයට කපාගත් බීලොන් ගෙඩියක් එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්න. ඊළඟට මං කොටු හැඩයට කපාගත් මාළු මිරිස් කරල් 3කුත් දාගන්නවා.
මේ වෙලාවේ කරපිංච ස්වල්පයක් එකතු කරගෙන හොඳින් මිශ්‍ර කර ගන්නවා. දැන් මේ මිශ්‍රණය බාගෙට බැදීගෙන එනකොට මම කොටු හැඩයට කපාගත් තක්කාලි ගෙඩියකුත් එකතු කර ගන්නවා. ලෙවල් එකක් හදා ගන්නකොට අපි එළවලු වැඩිපුර බැද ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතනට මම කැලින්දිස් තේ හැන්දක්, ගම්මිරිස් තේ හැන්දක්, ලුණු තේ හැන්දි භාගයක් දාලා හොඳින් මිශ්‍ර කර ගන්නවා. කැලිමිරිස් ටිකක් මදි වගේ, ඒ නිසා තව තේ හැන්දක් මන් දාගන්නවා. ඔයාලත් රස අනුව අඩු වැඩි කරගන්න. දැන් අපි හදන දෙවල් එකේ රස ඉස්මතු වෙලා ඉන්න තක්කාලි සෝස් මේ හැන්දක් දාගෙන මිශ්‍ර කරගමු. දැන් සෝයා සෝස් මේස හැන්දක්, සීනි තේ හැන්දක් එකතු කරගෙන කලවම් කරගමු. අවසානයේ බැදගත් වම්බටු බෝල එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්න. මේ දෙවල් එක ඔයාලා රස විඳින අනිකුත් දෙවල් වලට වඩා හරිම රසයි. වෙජිටබල් රයිස් එකට හොඳටම ගැලපෙනවා. ඒ වගේම උණු උණුයි හදපු සුදු බතක් එක්කත් කාලා බලන්නකෝ. ඒ වගේම ඔයාලා ගෙදර තියෙන උත්සවයකදී වුණත් මේ වම්බටු ඩෙවල් එක එන අමුත්තන් සඳහා පිළිගන්වන්න පුළුවන් ඉතා රසවත් ඩෙවල් එකක්. මේ බලන්න මං හදපු වම්බටු ඩෙවල් එක වෙනම වගේම ගොඩාක් රසයි. ඉතින් ඔයාලා මගේ මේ රෙසිපි එකට කැමති නම් ලයික් එකක් දීලා යාළුවෝ අතරේ ෂෙයා කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. තවත් රසවත් රෙසිපියකින් අපි හමු වෙමු. මගේ මේ වීඩියෝ නරඹන ඔයාලා